අයිබවන් සමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අණාවරණය වෙයි. අත්අඩංගුවටගත් රිෂාඩ්ගේ සොහිරු බෝම්බකරුවෙකු සමග රිජු ලෙස සම්බන්ධතා පැවැත්වූ බවට අණාවරණය වෙයි. නීතිචෝපරයෙකු රේගු නිලධාරියෙකු ඇතුළු 197 දෙනෙකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ. ගැඹුරු මුහුදේදී අත්අඩංගුවටගත් රුපියල් බිලියන 3ක මත්ද්‍රව්‍ය තොගය දික්කෝවිට වරායට. කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමගම කොළඹ ග්‍රෑන්ඩ් පාස් නාගලගන් වීදියේ 100කට අධික පිරිසක් නිරෝධායනය සඳහා රැගෙන යයි. දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීමට පළාත් මට්ටමින් දෛනික කටයුතු ආරම්භ කිරීමේ හැකියාව ජනපති විමසයි. ජනතාව බිල්ලටදී කිසි විටකත් මැතිවරණයකට යා නොහැකි බව සජිත් කියයි. නීති විරෝධී මත්පැන් කොරෝනා වෛරසයට අතවැනීමක් සෞඛ්‍යංශ පෙන්වා දෙයි. මිනිසාට පෙර සුනකයින්ට COVID-19 වෛරසය වැළඳුණාද? මවුලන්ගෙනුත් කොරෝනා වෛරස් ප්‍රභේද 6ක් හඳුනා ගනි. ප්‍රථමයෙන් දේශීය පුවත්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවන විට සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව පුද්ගලයන් 197 දෙනෙකු ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසන බව. එමෙන්ම ඊයේ දින අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදීදුවින්ගේ සොහොයුරා පාස්කු ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරුවෙකු සමග ඍජු සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් නීතිඥවරයෙක් ඉන්නවා. ඒ වගේම රේගු නිලධාරියෙක් ඉන්නවා. තව සැකකරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව හිටපු අමාත්‍යවරයෙක් වන විෂාඩ් බදීඋද්දීන් මහතාගේ සහෝදරයෙක් වන පණුවිඩින් මොහමඩ් රියාජ් බදීඋද්දීන් යන මහත්මයා ඉන්නවා. මේ විමර්ශන පසුගිය කාලේ නැවතිලා තිබුණු තැනක ඉඳලා නැවත අලුත් මුහුණුවරකින් විමර්ශන කටයුතු ආරම්භ කළා. ඒ විමර්ශනවලදී හොයාගත්ත කරුණු අනුව තමයි මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරේ. විශේෂයෙන්ම පණුවිඩින් මොහමඩ් රියාඩ් බදීඋද්දීන් යන සැකකරු ඍජුව සම්බන්ධතා පවත්වලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග. ඒ වගේම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග බෝම්බ පිපිරීමට ආසන්න කාලයකදී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට ඉඳලා සාකච්ඡා කරලා තියෙන බවට. ඒ වගේම විශේෂ සුබසාධන සමಿತಿ සමාගම් ඇති කරලා ඒ සමාගම් වල මේ බෝම්බකරුවන් එක්ක එකට නිරතල දරමින් කටයුතු කරලා තියෙනවා ඊ අතඩංගුවට ගත්ත සැකකරුවන්. ඒ වගේම ඒ සමාගම් වලට මේ බෝම්බකරුවන් මුදල් ආයෝජනය කරලා තියෙන බවට තොරතුරු ආරම්භ තියෙනවා. ඒ හැම තොරතුරක් ඔස්සේම මේ වෙන විට තවදුරටත් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. මේ තියෙන්නේ අපි හඳුනාගත්ත සම්බන්ධතාවය විවිධ පැතිකඩවල ඔස්සේ ඇති කරගෙන තියෙනවා. ඒකට මේ හැම තැනත් එක් සම්බන්ධයෙන්ම අපි විමර්ශන ඉදිරියට කටයුතු කරන්න පියවර අරන් තියෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 119 දෙනෙක් අත්අඩංගුවට අරගෙන විමර්ශන කටයුතු කරනවා. ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය සැකකරුවන් 78 දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඒ සම්බන්ධයෙන් ඔවුන්ටරිව පරීක්ෂණ පවත්වනවා. දැනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සැකකරුවන් 40 දෙනෙක් රඳවා ගැනීමේ නියෝග මත පරීක්ෂණ පවත්වනවා. 33 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය යටතේ සැකකරුවන් 50 දෙනෙක් දැනට රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යනවා. බලාපොරොත්තු වෙනවා මේ විමර්ශනයේ තව සාර්ථක පියවර කිහිපයක් ඉදිරියේදී අරගෙන කඩිනමින් මේ විමර්ශනය අවසන් කිරීම සඳහා.
ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548ක් දුරකින් වූ ගැඹුරු මුහුදේදී පසුගියදා නාවික හමුදාව විසින් අතරංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 3කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අදාළ යාත්‍රාව අද පස්වරුවේ දික්කොවිට වරාය වෙත රැගෙන එනු ලැබුවා. නාවික හමුදා නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී රාජ්‍ය දජ නොමැති විදේශීය යාත්‍රාවක් නිරීක්ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉරාන ජාතිකයන් බවට සැක පුද්ගලයින් 7 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. එම මද්‍රව්‍ය තොගිය අදාළ යාත්‍රාව සැකකරුවන්ද සමගින් අද පස්වරුවේ දික්කෝ විට දීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා. නාවික හමුදාව ගිය මාසේ 30 වෙනිදා සමුදුර නෞකාව දින 14ක මුර සංචාරයක් සඳහා මුහුදුගත කරා. ඒ ආවේක්ෂණ කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවෙන් යන බෞදින යාත්‍රාවකට සමාන මෙම නෞකාව ඔවුන්ට නිරීක්ෂණය කරන්න හැකියාව ලැබුණා. ඉතින් මේ යාත්‍රාවට ලං වෙද්දී ළඟටම ගියාම තමයි අඳුර ගන්න පුළුවන් වෙන්නේ ඒක විදේශ රටකට අයත් දිවර යාත්‍රාවක්ද එහෙම නැත්නම් මෙරට අයත් දිවර යාත්‍රාවක්ද කියන එක. නමුත් ඒ ලං වීමේදී ඔවුන්ට නිරීක්ෂණය කරන්න හැකියාව ලැබුණා ඒ විදේශ රටකට අයත් දිවර යාත්‍රාවක් කියන එක. ඒ වගේම ඒ අන්තර්ජාතික සම්මුතියන්ට අනුව ජාත්‍යන්තරව පිළිබිඹු කළ යුතු එහෙම නැත්නම් පෙන්නුම් කළ යුතු දජය ඔවුන් පෙන්නුම් කරේ නැහැ. ඒ අනුව කඩිසරව නෞකාව ළඟට ලං වෙලා මේ යාත්‍රාව ළඟට ලං වෙලා සමුද්‍ර නෞකාව යාත්‍රාව නවත්වාගෙන පරීක්ෂාවකට ලක් කිරීමක් සිද්ධ කරා. යාත්‍රාව පරීක්ෂා කිරීමේදී ඔවුන්ට මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගන්න හැකියාව ලැබුණා. මෙතන හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 281කුත් ඒ වගේම අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 48කුත් අපට දකින්න පුළුවන්. මෙහි දළ වටිනාකම රුපියල් මිලියන 3000කට වැඩි. වැඩි කියන්නේ බිලියන 3කට ආසන්න ප්‍රමාණයක මත්ද්‍රව්‍ය මේ ස්ථානයේ තියෙනවා. මේ අත්අඩංගුවට ගැනීමත් එක්ක ශ්‍රී ලංකා නාවික හමුදා විසින් මේ වසර තුල පමණක් හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 718කුත් ඒ වගේම අයිස් සහ කෙටමයින් කියන මත්ද්‍රව්‍යයේ එකතුව කිලෝග්‍රෑම් 1378කුත් සියල්ලංගෙම එකතුව කිලෝග්‍රෑම් 2096ක් ඒ කියන්නේ ටොන් 2.1කට ආසන්න ප්‍රමාණයක් මේ මාස 3 මාසක කාලය තුල අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2096 දළ වටිනාකම බිලියන 21කට ආසන්නයි. ශ්‍රී ලංකාවට මෙලෙස රැගෙනිනු ලබන මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වී සිටින පුද්ගලින්ගේ භාවිතය සඳහා යොදා ගන්නා බවත් ශ්‍රී ලංකාවට මෙලෙස මත්ද්‍රව්‍ය රැගෙනිනු ලබන සැපියුම්කරුවන් රාශියක් සිටින බවටත් නාවික හමුදාව සැක පළ කරනවා. මා දෙමව්පියන්ගෙන් උත්තක් ඉල්ලා සිටිනවා මේ මත්ද්‍රව්‍ය උදරින් අපි අපේ ජනතාව ළමුන් බේරාගත යුතුයි. අපිට දකින්න පුළුවන් මේ ආකාරයට මත්ද්‍රව්‍ය රට තුළට පැමිණෙනකොට කොතරම් ප්‍රමාණයක් මේ රට තුළ මත්ද්‍රව්‍ය සඳහා බැහැ වෙලා ඉන්නවද කියන එක. මේ යාත්‍රාවේ අපිට අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණා පකිස්තානු ජාතිකයන් 4 දෙනෙකුත් ඒ වගේම ඉරාන ජාතිකයන් 3 දෙනෙකුත්. ඉතින් මේ යාත්‍රාව එන්නේ එවැනි රටක් ඒ මාර්ගයක් කරහා ඒ වගේම ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමත් මේ අවස්ථාවේදී මම හිතනවා මේ අද හෝ එහෙම නැත්නම් හෙට සිදු කරනවා කියන එක. ලොවපුරා COVID-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 2 ඉක්මවා තිබෙනවා. එමෙන්ම මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද අද රාත්‍රිය වන විට 235ක් දක්වා ඉහළ ගියා. කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමගම කොළඹ ග්‍රෑන්ඩ් පාස් නාගලගම් වීදියේ පුද්ගලයින් 100කට අධික පිරිසක් නිරෝධායනය කිරීම සඳහා පුණානි සහ සාම්පූර් වෙත රැගෙන ගොස් තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස් නාගලකන් වේදී ප්‍රදේශයේ පුත්තලින් 100කට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශය අද පසුරුවේ කටයුතු කළා. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පිරිස මෙලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව මෙම පුත්තලින් පිරිස පුණානි සහ සම්පූර් යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබුණා. හෙරොයින් භාවිතා කරන අය 7 දෙනෙක් කොවිඩ් 19 සඳහා පරීක්ෂා කිරීමේදී ඔවුන් ආසාදිතින් වශයෙන් හඳුනාගත්තා. ඒ ආසාදිතින් 7 දෙනාගේ ළඟින්ම ආශ්‍රය කරපු එකයි මෙම නාගලගම් වීදියේ මෙම වත්තේ මෙම නිවසේ තමයි සිටි. මීට දවස් 2කට කලින් කියන ඊයේ නෙමෙයි පෙරේද උදේ ග්‍රෑන්ඩ් පාස් පොලිසිය විසින් ඔවුන්ට ලැබුණු තොරතුරු අනුව මෙම ස්ථානය පරීක්ෂා කිරීමේදී මෙම නිවසේ
පිරිමි ළමයි දෙදෙනෙක් රැඳී සිටියා. ඔවුන් දෙදෙනා නිරෝධායනය සඳහා අපි ලබා ගත්තා. ලබාගෙන ඔවුන් කඳුළු කඳුර වෙත යවුවා. මෙම යවපු දෙදෙනාගෙන් එකයි ඉන්නේ අල්ලපු ගෙදර. අල්ලපු ගෙදර ඉඳන් මේ ගෙදරට ඇවිල්ලා හිටපු නිසා තමයි අපි ඔවුන්ව ගන්න සිදු වුණේ. අසක කටයුතු නිසා මේ ගෙදර දැනත්තා නෙමෙයි පොසිටිව් වුණේ. ඊට අල්ලපු ගෙදරෙක් කියන. ඒ කියන්නේ දෙන්නටම කිසිම රෝගී ලක්ෂණ මොකුත් නැහැ. කොහොමත් මේ ප්‍රදේශේ ක්වොරන්ටයින් කරලා තිබුණේ. දැන් අද මේ සියලුම ආශ්‍රිතයින් මේ ප්‍රදේශයේ කුඩා කුඩා නිවාස තියෙන්නේ. එක ළඟ නිවාස. ඔවුන් හැම ගෙදරම ආශ්‍රය කරලා තියෙනවා. එමෙන්ම අද දින තුල වෛරසයේ වැරදී ප්‍රතිකාර ලැබමින් සිටි පුත්කලින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා ඉන් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙතෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 63ක්. ඊට අමතරව තවත් පුත්කලින් 163 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබනවා. මේ අතර කොරෝනා ආසාදිතයින් දිගින් දිගටම වාර්තා වීමත් සමග බේරුවල පන්නිල සහ චීනකොටුව යන ප්‍රදේශ හොදකලා ගමන බවට ඊයේ පෙරවරුවේ සිට ප්‍රකාශයට පත් කෙරුණා. මෙතර මන්නාරම තාරාපුරම් ගම්මානය අද යළි විවෘත කර තිබෙනවා. COVID-19 වෛරස ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් එම ගම්මානය පසුගිය 8 වෙනිදා සිට හුදකලා ගම්මානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා. මීට පෙර සම්පූර්ණයෙන්ම වසා තිබූ බණ්ඩාරකම අටලුගම ග්‍රාමයේද ඊයේ විවෘත කිරීමට පියවර ගැනුණා. ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කළ පසු මන්නාරම තාරාපුරම් ගම්මානය සහ බණ්ඩාරකම අටලුගම ගම්මානයට පිවිසීමට සහ පිටවීමට අවසර හිමිවනවා. මෙතර රටවල් 15කට බලපෑම් එල්ලවී ඇති COVID-19 වෛරසය හේතුවෙන් මෙවන විට ලොව පුරා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 2ක් හික්මවා තිබෙනවා. වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වී ඇති මරණ සංඛ්‍යාවත් 126,000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. COVID-19 වෛරසය වැනදී මෙවන විට පුද්ගලයන් 489,415 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. COVID-19 වෛරසය හේතුවෙන් මෙවන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමරිකාවටයි. ඊයේ දින තුලත් වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ ඇමරිකාවෙන්. ඒ රට තුල පුද්ගලයන් 2,405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26,884 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ලෝකයේ සසු රටවල ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ යම් පහළ යාමක් මෙවන විට දක්නට ලැබීම විශේෂත්වයක් වනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සිට නිරෝධායනය අවසන් කර ගිය පුද්ගලයන් පිළිබඳව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පැහැදිලි කිරීමක් සිදු කළා. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයවලුන්ගෙන් විශේෂම PCR පරීක්ෂණ ආසාදිතයන් නොහොට බවට තහවුරුණු 51 දෙනෙකු අද දිනේ තමුන්ගේ නිවෙස් දක්වා පිටත් කර යවනු ලැබුවා. මේ අනුව මේ දක්වා නිරෝධායන මධ්‍යස්ථානවල සිට නිරෝධායන වී නිවෙස් වලට යවූ සංඛ්‍යාව 3,701ක් වශයෙන් සටහන් වෙනවා. මීට අමතරව තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 4කුත් ශ්‍රී ලංකා යුද හමුදා නිරෝධ මධ්‍යස්ථාන 12කුත් ඇතුළුව මේ නිරෝධායන මධ්‍යස්ථානවල 1431 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. අද දිනේදී PCR පරීක්ෂණ 190ක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය තුලින් ලබාගෙන ඒ පරීක්ෂණයට භාජනය කළා තිබෙනවා. ඒ අනුව 11 දෙවනස්වන දින සහ 14 දින පමණක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 788 දෙනෙකුගේ PCR පරීක්ෂණ කරනු ලැබුවා. ඉන් 378ක ප්‍රමාණයක මේ වන විටත් ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාවන් ලැබිලා තිබෙනවා. ඉතිරි පරීක්ෂණ වාර්තා අද දින හෙට දින වගේ දිනවලදී ලැබීමට නියමිතව තිබෙනවා. ඒත් එක්කම තමයි ඊයේ දිනේ ආසාදිතයන් 15 දෙනෙකු හැටියට සටහන් වුණා. ඉන් ආසාදිතයන් 8 දෙනෙක්ම යාපනයේ අර්ධද්වීපයේ මයිලඩේ ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක සිටියවුලුන් ඔවුන් මීට ප්‍රථම යාපනයේ අර්ධද්වීපයේ 20 දෙනෙකු නිරෝධායන ලක්කුණු ලැබුණා. ඔවුන්ගෙන් 6 දෙනෙකු ආසාදිතයන් බවට පත් වුණා. ඉතුරු 14 දෙනා මීට දින දෙකකට ඉස්සෙල්ලා PCR පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන් ඒ 14 දෙනාගෙන් 8 දෙනෙකු ආසාදිනිය වූ බවට ඊයේ දිනේ තහවුරු වුණා. ඔවුන්ව තවදුරටත් PCR පරීක්ෂණ කර ඒ තහවුරු කර ගැනීමට කටයුතු මේ වෙනකොට සලසලා තිබෙනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්.
மீட்டர் சுழு முகத்தகட்ட பேர மிரட்டின் கொரோனா ரோகியின் தெதினுக்கு வார்த்தாவிமத் சமக ஸ்ரீலங்காவே சமஸ்த கொரோனா ஆசாதித்தின் சங்கியாவு தேசிய திஸ் ஹதாக் தக்வா இலகுவஸ்திபினவா எம புகத்த நேபதாத் மீட்டர் சுழு முகத்தகட்ட பேர மிரட்டின் கொரோனா ரோகியின் தெதினுக்கு வார்த்தாவிமத் சமக ஸ்ரீலங்காவே சமஸ்த கொரோனா ஆசாதித்தின் சங்கியாவு தேசிய திஸ் ஹதாக் தக்வா இலகுவஸ்திபினவா ஆர்த்திகை ஆரக்ஷா கிரிமிட பலாத் மட்டுமின் தைனிக கட்டியத்து ஆரம்ப கிரிமே ஹக்கியாவ பிடிபந்தவு ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதா விமசாதிபெனவா ஏது தகவல் ஜனாதிபதி காரியாலயதி விசேஷ ஹமுவகட சகபாகி வெமேன் தேசிய ஆர்த்திகே ஆரக்ஷாவின் அயுரின் தைனிக ஆர்த்திக கிரியாக்காரகம் கடினமின் அரம்பிமே ஹெக்கியாவ சுயாபலிமே அருமுனின் பலாத் மட்டுமின் துருத்துரு சுயாபலிமே விசேஷ ஹமுவாக் ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதாகே பிரதானத்வேன் அது தகவல் ஜனாதிபதி காரியாலயதி பவத்துனா திவேனே சியலு பலாத் வைத்திய அத்தியட்சக உருவத்திலு சௌக்கிய சேத்ரே பலதாரின் சிய பலாத்வில வத்மன் தத்துவே பிலிபந்தவு மீதி ஜனாதிபதி வரையா தனு வத்தலா பவத்தின வாத்தாவரணிய சலுக்கிலட்ட கணுமேன் கர்மாந்த ஆயத்தனு கிருஷி கர்ம சகா வியாபார கட்டியுத்து பெரு பரிதி பவத்வாக நியாமதாவாஷு நிர்தேஷ சௌக்கிய அத்தியட்ச ஜெனரால் வரையா மகின் கடினமின் எதிரிபாத் கரும் லிச ஜனாதிபதி வரையா பலாத் சௌக்கிய அத்தியட்சகவருண்டு தனும் துண்ணா பலாத் மட்டுமின் லபின சௌக்கிய நிர்தேஷ சலக்கிலட்டகின வத்மான் சீமாவன் திகில் கிரிமிட்டு தீருணிய கரும் லபுவா தைனிக்கவ வேத்தனலாபின்கே ஜீவனோபாய கிரிஹி விசேஷ அவதானி யொமு கிரிமது பிரதானாரமுனா ஏ பலாத்வில கொரோனா வைரஸ் ஆசாதித்தான் ஓன் மகின் அசுருக்கர அதி பிரிஸ் சஹ தனட்ட கிராத்மக நிரோதாயன கிராவலி தீர்கவஷேன் விமர்சனிய கருணா தைனிக்கவ சிதுக்கிரண ரோகின் ஹந்துனா கனிமே பரீட்சண சம்பந்தேந்த மெஹிதி சாக்குச்சாவட்ட லக்குனா எம்என்ம நிரோதாயன மத்தியஸ்தானவில வத்மன் தத்துவே சஹ கலையுத்து வினஸ்கம் பிலிபந்தவது ஜனாதிபதி வரா மெஹிதி விமசுமிட்ட லக்கலா லொவ சிசு ரட்டவால் ஹாசசிந்தி மெஹிதி கொரோனா வைரஸ் மரத்தனியட்ட ரச்சே கத் கிரியா மார்க இதா பலதாயி பவ பலத் சௌக்கிய பலதாரி ஹுசந்தஹன் கலா சௌக்கிய சேஸ்ரேஹி உன்னதியு திசா கத்தியுத்து கிரியா மார்க சஹ பவத்தின தத்துவே சமாலோச்சனிட்டது மே அவஸ்தாவக் கரகத் பவ ஜனாதிபதி வரா சந்தஹன் கலா மேம் அவஸ்தாவட்ட ஜனாதிபதி லேகம் பேபி ஜெயசுந்தர ஜனாதிபதி பிரதான உபதேச லலித் வீரதுங்க ஆரக்ஷக லேகாம் விஸ்ராமிக மேஜர் ஜெனரால் கமல் குணரத்னயான மகத்துருன் மென்ம சௌக்கியாஞ்சே சஹ ஆரக்ஷகாஞ்சே இகல பிளே நிலதாரின் சகபாகி வுனா அத்தியாவசிய சேவா பிலிபந்தவ ஜனாதிபதி காரியசாதக பலகாய சஹா எக்ஸத் ஜாத்தின்கே லமா அறுமுதலே நிர்தானின் அத்ரஹமுவாக் இயே பஸ்வர்வே அருளியக மந்திரேதே பவத்வுனா ஏ ஜனாதிபதி காரியசாதக பலகாய பிரதானி பெசில் ராஜபக்ஷ மகதாகே பிரதானத்வே கோவிட் 19 வைரஸ் தத்துவ ஹேத்துவன் லோவ புரா அவசியதாவியாக பவத்தின ஆரக்ஷித எங்களும் நிஷ்பாதன வரட்ட ஏதே இல்லுமட்ட சரளன ஆகாரேன் நிஷ்பாதனையாக ஸ்ரீலங்காவு துல கலஹகி தியான காரணே பிரிபந்தவு மெஹிதி சாகச்சாவுனா மெமஹமுட் எக்ஸஜாத்தின்கே லமாறு முதலே நித்திய நியோஜித முராத் மொஹிதீன் நியோஜித எக்ஸஜாத்தின்கே சங்கிதானே நேவாசிக சம்பந்திகாருக்கு ஹெனா சீகு சஹ எங்களும் நிஷ்பாதன சேஸ்ரே தேசிய கர்மாந்த கருவான் பிரிசாக் சகபாகி வுனா எசேம விமசாக்கச்சாவு சந்தா டென்மார்க் ஹி கோபன் ஹேகன் நுவர் சஹ நேபாளே கத்மாண்டு நுவர் சிட்டின ஜனதாவுகே ஜீவித அவதானமுட்ட லக்கர மெதிவரண பவத்வீம நுசுதுசு கிரியாவக் பவ சமகி ஜனபலவேகே நாயக சஜித் பிரேமதாச மகதா பவசனவா ஏ சமாஜ மாத்தியோசே பிரகாஷ்யாக் சிது கரமேன் பார்லிமேந்து பிரஜாதந்திரவாதியட பிற அப்பே ரட்டே ஜனதாவ ஜீவத் கரவீமட பிரமுகதாவே லபாதியுது நுவேது மெதிவரணையாக் ஹரஹா அது உத்கதவீதிபேன தத்வே தவதுரடத் பயங்கார தத்துவ பவட வர்தனை வென அவஸ்தாவ ரட்டட கரண பரபதல ஹானியக் நோவே சத்திய வசேன்ம அந்த மெதிவரணையாக் வைரசே வடாத் பிரச்சலித வியாப்த வீமே பரபதல அவதானமக் திவே மே வென விட சௌக்கியாஞ்சேட்டத் ஆரக்ஷகாஞ்சேட்டத் ஏவகேம சியலூம ராஜ யந்திரணேட்டத் யம் ஹெக்கியாவக் லபிதத்தை வெனவா மரண அவம கரகின கொரோனா வெலந்தீமே தத்துவ யம் மட்டமகட ஹோ மெட பவத்வன் மெதிவரணையாக் பவத்வீம துல மே லபாகத்து ஜாயக்கிரகண சியல்லக்ம பாவாதீமக் சிதுவேனோ
ඇත්ත වශයෙන්ම මැතිවරණයක් පැවැත්වීම තුළ මහ ජනතාවට බරපතල භයංකාර තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ බරපතල කොරෝනා වෛරසය වඩාත් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩි වැඩියෙන් නිර්මාණය වෙනවා. එම නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අගයන මැතිවරණ අගයන මැතිවරණ වලට මුහුණ දෙන්නට මැලි නොකරන අපි මේ අවස්ථාවේ මේ රටේ මිනිස් සම්පත රැක ගැනීමත් මිනිස් ජීවිත රැක ගැනීමත් ඒ වගේම කොරෝනා වෛරසය පරාජය කිරීමත් අපේ ප්‍රධානතම අරමුණු හැටියට ක්‍රියාත්මක කර යුතුව තිබෙනවා. මිනිස් ජීවිත අවදානමට තබලා මැතිවරණ පැවැත්වීම සුදුසු නැහැ. අපි කිසිසේත්ම සූදානම් නැහැ පොදු ජනතාවගේ මලකඳ මුලින් මැතිවරණ පවත්වලා මේ රට විනාශය කරගෙන යන රට තුළ වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලිංගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක වනවා. සියත ලිංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. සියත ලෙංගතුකම උතුම් සමාජ සත්කාරයේ අටවන දිනය දඹුල්ල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. සියත ලෙංගතුකම ඩයලොග් සමගින් රටවටා සංචාරය කරමින් මේ මොහොතේදී දුෂ්කරතාවයට පත්ව සිටිනා වූ අපගේ සෙනෙහසේ දෑතේ ශක්තිය අත්‍යවශ්‍යම පිරිසට ශක්තිය ලබා දෙමින් ගමන් කරන්නා වූ ගමනේදී අප දැන් මේ පැමිණ තිබෙන්නේ විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා තිබෙන්නා වූ අතිශය දුෂ්කර ගම්මානයකට. ඒ තමයි මීගලෑබ ගම්මානය. මීගලෑබ කත්නෝරුව පුරාණ රාජ්‍ය මහ විහාරස්ථානයේ තමයි අප මේ වන විට රැඳී සිටින්නේ. එලෙස දඹුල්ල ප්‍රදේශයේ අසරණව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වෙන් කරනු අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය කත්නෝරුව පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රාජාංගනේ සුදම් හිමියන් වෙත පිරිනැමීම සිදු කරනවා. වොයිස් ඔෆ් ඒසියා මාධ්‍ය ජාලයේ කරු සභාපතිතුමා, ප්‍රශාන්ත කාර්යපිරම මැතිතුමා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ උපදේශක පියන්ත කාර්යපිරම මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත්, ඩයලොග් ආයතනයේ ඒ කරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ අද දවසේ අපේ මේ විහාරස්ථානයට සියත ලෙංගතුකම රැගෙන ආවා. මේ උතුම් වූ කර්තව්‍ය අපිට කරදීම පිළිබඳව අපි සියත මාධ්‍ය ජාලයටත් ඒ වගේම ඩයලොග් ආයතනයටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. සියත ලෙංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. කොරෝනා වෛරසය මේ වන විට අප රට තුළ ව්‍යාප්ත වීම ඉතා ප්‍රශස්ත අන්දමින් පාලනය කිරීමට හැකි වී තිබෙනවා. එවැනි සාර්ථක මට්ටමක් රට තුළ පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින මොහොතේ නීති විරෝධී මත්පැන් ජාවාරම ජයිතම පවත්වාගෙන යන්නට ඇතැම් අවස්ථාවාදීන් කටයුතු කරමින් සිටිනවා. ඒත් ඔබ දන්නවද, නීති විරෝධී මත්පැන් භාවිතය කොරෝනා වෛරසයට අතවැනීමක් බව. නීති විරෝධී මත්පැන් ජාවාරම ජයටම කරගෙන යන්නට උත්සාහ කරපු ජාවාරම අද වන විට ආරක්ෂකංශවල පූර්ණ මැදිහත්වීම සහ මාධ්‍යයේ ඍජු ගවේෂණයත් සමග මේ නීති විරෝධී මත්පැන් ජාවාරමට වැට කඩුලු බැඳමින් තිබෙනවා. කොරෝනා මර්ධනයට මුළුමහත් රටම ඇප කැපවී දායකත්වය ලබා දෙන මොහොතේදී ඔබ හැම කෙනෙකුටම වගකීමක් තිබෙනවා. ගමේ නගරේ ඉන්න ඔය එක එක කෙරුම්කාරීන්ගේ කටාවට, ඔවුන්ගේ බලයට යටත් වෙලා මේ නීති විරෝධී මත්පැන් ජාවාරම කරන පුද්ගලින් පිළිබඳ තොරතුරු අනාවරණය කරන්න 19:13 මතක තියාගන්න. 19:13 දුරකථනය හොඳින්ම මතක තබාගෙන ඔබට පුළුවන් ක්ෂණික දුරකථන ඇමතුමක් ලබා දීලා ඉක්මනින්ම ආරක්ෂකංශවලට මේ පිළිබඳව වහාම තොරතුරු දැනුම් දීලා මේ නීති විරෝධී මත් උවදුර අපේ රටින් තුරන් කරන්නට. හොඳයි, අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ ඔබ නොහිතුවාට මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්න අතිශය ශරීරයට අහිතකර දේවල් නිසා ඔබගේ ශරීරයට මොන තරම් විනාශයක් සිද්ධ වෙනවද කියලා. මේ හදිස්සියට එක එක භාජන අතට අහුවෙන විවිධ අමුද්‍රව්‍ය යොදලා හදන කසිප්පු, එහෙම නැත්නම් මේ නීති විරෝධී මත්පැන් විවිධ නම් වලින් හඳුන්වනවා. මේ නිසා
මහා විනාශයක් ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයත් අකාලේ ෂණිකව අවසන් වෙන්නට පුළුවන්. ප්‍රධාන හෙද පුහුණු නිලධාරිණී පුෂ්පා රම්යානිද සොයිසා මෙනවිය. අපි අද සම්බන්ධ කරගත්තා මේ නීති විරෝධී මත්පැන් භාවිතා කිරීම නිසා කොතරම් විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳ දැනගන්නට. ඔව් ඇත්තටම පළවෙනිදී තමයි නීති විරෝධීව හදන මේ මත්පැන්වල කිසිදු ප්‍රමිතියක් නැහැ. ජීවිතේට එය විෂක් වෙනවා පමණක් නෙවෙයි සමහරක් වෙලට ඔබ නොදන්නවා ඇති මරණේ පවා මෙවැනි විෂ මත්පැන්වලින් ගෙනාපු බව අනිවාර්යයෙන්ම අපේ අතීතයේ සඳහන් වෙලා තියෙනවා. මත්පැන් බීලා ඔබගේ ජීවිතය විනාශ කර ගන්නා විතරක් නෙවෙයි මේ මත්පැන් හේතු කොටගෙන මේ වර්තමානයේ තියෙන මේ විශාල ප්‍රශ්නයට ඔබට මුහුණ දෙන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා වසංගත කාලයක අපි ජීවත් වෙන්නේ. කොරෝනා කියන වෛරසය ඕනෑම කෙනෙක්ගේ ප්‍රතිශක්තිහීන වූ අවස්ථාවක මෙවැනි වෛරස තමගේ ශරීරගත වෙන්නට හැකියාවක් තියෙනවා. ඔබ දන්නා ප්‍රතිශක්තිහීන වෙන එක හේතුවක් තමයි මත්පැන් මත්ද්‍රව්‍ය කියන දේවල්. ඉතින් ඔබ ඒ විනාශයත් ඔබට කරගන්නවා. ඒ නිසා ඔබ මේ ඇදිරි නීතිය කාලයේදී ඕවැනි වැරදි ක්‍රියාමාර්ගවලට අනුගත වීම අතිශය බරපතල අර්බුදයක් හැටියට තමයි අපි නම් හිතන්නේ. මේවට ඇතුළත් කරන ද්‍රව්‍ය කොහෙත්ම මිනිස් සිරුරකට හිතකර නැහැ. ඔවුන් ඉතාමත් විවිධාකාර වූ හානිකර ද්‍රව්‍ය තමයි මේ මත්පැන් වලට එකතු කරන්නේ. මේව කොහොම මිනිසුන් පානය කරනවද කියලා හිතා ගන්නවත් බැහැ. ක්‍රමක්‍රමයෙන් ඒ මිනිස් සිරුරු දියවෙවි ගිහිල්ලා ඔවුන් විනාශයට පත් වෙනවා මේ මත් වලට අබ්බැහි වුණ පුත්තරන්ගේ ජීවිත. ඒ නිසා ඔබ අද පානය කරත් ඔබට කාලයක් ගිහිල්ලා ඔබ ඉතාමත් දිරාපත් වූ සිරුරක් බවට ඔබ පත් වෙන්නට පුළුවන්. ඒ නිසා කරුණාකර ඔබ මෙවැනි දේවල් එකක් නිෂ්පාදනය කරන්නත් එපා. නිෂ්පාදනය කරලා තිබ්බත් ඒවට අබ්බැහි වෙන්න එපා. ඒවා පානය කරන්න එපා. මේ වෛරස අනිවාර්යයෙන්ම කෙනෙකුට ඇති වෙන සංක්‍රමණ තියෙන ප්‍රතිශක්තිහීන වූ අයට. එවැනි අවස්ථාවේදී ඔබ දන්න මත්යෙන් මත්ද්‍රව්‍ය කියලා ඕනම මිනිස්සුව ප්‍රතිශක්තිහීන කරලා දානවා. එවැනි හීන වූ ප්‍රතිශක්තිය වලට නැති සිටින හැකියාවක් නැහැ. බාහිරින් එන මෙවැනි වෛරස් හා වෙනත් වසංගත තත්ත්වයන්දී. අන්න ඒක නිසයි කියන්නේ මෙවැනි තත්ත්ව සමාජ ක්ෂේත්‍රයේ විශාල බලපෑමක් සිදු කරන්න කියලා කාරණාව. දැන් විදෙස් පුවත්. නව කොරෝනා වෛරසයේ ප්‍රභේද තුනක් ලොව පුරා පැතිරයමින් පවතින බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ලොවම භීතියට පත් කරමින් පැතිර යන නව කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට තවමත් නොහැකි වී තිබෙනවා. ලෝක බලවතුන් ඇතුළු රටවල් ගණනාවක් මෙම වෛරසය විනාශ කිරීම සඳහා විවිධ පරීක්ෂණ මේ වන විටත් සිදු කරමින් පවතිනවා. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිදු කළ නවතම පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ප්‍රභේද තුනක් හඳුනාගෙන ඇති බවයි. මෙලෙස AB සහ C ලෙසයි එම ප්‍රභේද හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ඇමරිකාවේ ආසාදිතයන්ගෙන් 3-2 පමණ මෙම ඒ ප්‍රභේදය ආසාතනී වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. පරීක්ෂකින් පෙන්වා දෙන්නේ ඒ ප්‍රභේදයට සාපේක්ෂව යුරෝපය තුල බහුලව ව්‍යාප්ත වී තිබෙන්නේ B ප්‍රභේදය බවයි. එසේම බ්‍රිතාන්‍ය, ස්විස්රලන්තය, ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය යන රටවල එම ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බව සඳහන්. මේ අතර චීනයේද සුලපව දක්නට ලැබී ඇත්තේ B ප්‍රභේදය බවත්, එය පසුගිය දෙසැම්බර් මස දක්වා එම වෛරසය චීනය තුල සංසරණය වී ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ. එසේම C ප්‍රභේදයද යුරෝපය තුල දක්නට ලැබුණද බහුලව දැකිය හැකි වී ඇත්තේ B ප්‍රභේදයයි. කේම්බ්‍රිජ් පරීක්ෂකින් අවධාරණය කර තිබෙන්නේ වෛරසය නිරන්තරව වෙනස් වන බවත්, විවිධ රටවල ජන කොටස්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති ප්‍රතිරෝධය මගහරවාලීමට වෛරසය එලෙස වෙනස් වන බවයි. මේ හේතුවින් නිරන්තරව වෙනස් වන වෛරසය මැඩ පැවැත්වීමට ඖෂධ හෝ එන්නත් නිපදවීම පවා පරීක්ෂකින් හට දුෂ්කර වී තිබෙනවා. එසේම මෙම වෛරසයේ වැඩි බලපෑමක් පිරිමි පුද්ගලයන් හට එල්ල වී ඇති බවත්, යුරෝපීය විසින ආසියානු, අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයන් හට වෛරසය බහුලව ආසාදනී වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බව සඳහන්. එහෙත් මෙම පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ මිනිසාගේ ජාන පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වූ මුල් ස්ථානය ඉදිරියේදී හඳුනාගත හැකිවනු ඇති බවයි. ඒ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා රෝගීන් වැඩි වශයෙන් පරීක්ෂා කිරීමටත් දත්ත රැස් කිරීමට සිදු කළ යුතු බව එම පරීක්ෂණ කණ්ඩායම පෙන්වා දී තිබෙනවා. මේ අතර නව කොරෝනා වෛරසය පාලනය කිරීමට දැනට හඳුනාගෙන ඇති ප්‍රධානතම සාධකය වන්නේ සමාජ දුරස්ථභාවය බවයි. මෙතර ලයිව් සයන්ස් සංග්‍රහව සඳහන් කර ඇත්තේ මිනිසාට මෙම වෛරසය වැළඳීමට පෙර සුනකයන් හට එම වෛරසය වවුලන්ගෙන් සම්ප්‍රේෂණය වූවාද යන්න මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි. එම සංග්‍රහව පෙන්වා දෙන්නේ මියන්මාර වවුලන්ගෙන් මෙම වෛරසය පිළිබඳ ප්‍රභේද 6ක් හඳුනාගෙන ඇති බවත්, වවුලන් විශේෂ 3කින් මෙම ප්‍රභේද සොයාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් වවුලන්ගෙන් මිනිසාට නව කොරෝනා වෛරසය ආසාදනය වූවාද යන්න තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බව ලයිෆ් සයන්ස් සංගරාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.